අපේ රටේ ටයර් අවශ්‍යතාව ටයර් මිලියන 1යි. ඒතකොට රිජිඩ් කර්මාන්තශාලාව හැදුවේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන මිචලින් මරංගෝනි වගේ ජාත්‍යන්තර කීර්තිමත් නාමයන් සහිතව වෙළඳ පොළ ආක්‍රමණය කරන්න. දැන් අපි කැලණි ටයර් ගැන කියනවා. හැබැයි අපේ කැලණි ටයර් එකට ඒ ක්වොලිටි එකට යන්න බැරුව ගියා. අපිට ඒ ජාත්‍යන්තරය ජය ගන්න පුළුවන් මහා පරිමාණ ආයෝජනයක් බවට එක ඉස්සරහට ගෙනියන්න බැරුව ගියා. ඒ අපිට පුළුවන් වුණා අපේ රජය යටතේ කර්මාන්තකරණය යටතේ ඒ වගේ දැවැන්ත කර්මාන්ත අපේ රටට ගේන්න පුළුවන් වුණා. ඒක අපි ලැබුණු ජයග්‍රහණය. ජාත්‍යන්තර නිර්මාණ නිෂ්පාදනයත් එක්ක තරඟ කරගෙනකට අපිට පුළුවන් වෙනවා ඒක සමානව ඊට වඩා හොඳ නිර්මාණයක් නිර්මාණය කරන්න. අපේ හිටපු ඇමතුම පොඩි ප්‍රශ්නයක් තියෙනවා බින්ගිරියේනේ. අර පොක්සොගන් එක දැන් වැඩ යනවද දන්නේ නැනේ. පොක්සොගන් කම්මල මේවයි මේ වගේ වැදගත් සභාවක මේ ඉස්ලාම් ඔබතුමාගේ ඔය පුටුව පස්සට කරද්දි බඩවදී තාප්පේ පොඩක් ඉන්න. ඒ නිසා වැදගත් දෙයක් කතා කරනකොට හැමදාම මෙහෙම තමයි. අපි දේශපාලනේ ගාව ගත්තනේ අපි දක්ෂ නිලධාරීන් දාගත්තා උන්ට නිදහසේ වැඩ කරන්න දුන්නා. හැබැයි මේගොල්ලෝ මොකද කර තියෙන්නේ? දක්ෂ නිලධාරීන් දාගෙන එයාලට වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපරාධ සංවර්ධන මණ්ඩලය. මම තුමා කතා කරා. අපරාධ සංවර්ධන මණ්ඩල මේ ඇමතුමා හිටපෙමතුමා අපේ මේ පොලිසිය බාර ඇමතුමා හිටපු මම හිතන්නේ මේ ඔබතුමා අර්ජුන මහේන්ද්‍රන් කොහෙද දැන් ඉන්නේ? එතුමා දක්ෂ නිලධාරියෙක්ද? එතුමා මේ කතා කරා. මෝඩයින්ට උත්තර දෙනු නොලැබේ. අපනායන සංවර්ධන මණ්ඩලේ අපේ කාලේ සභාපතිවරයා විදිහට කටයුතු කරේ මයින් පෙරවතුමා. ඒට කලින් අපනායන සංවර්ධන පෙරවතුමා. අරු මන්ත්‍රීතුමා, ඔයා රාජ්‍ය නිලධාරීන්ට මෙතන නැති රාජ්‍ය නිලධාරීන්ට මෝඩයා ආර්ථික ඝාතකය කියලා කතා කරන්න එපා. රජයේ සේවකයෝ ඔයාලා කෙරුවේ හැමදාම රජයේ සේවක හිරේදාපද? අනේ ආර්ථික ඝාතකයා කියලා පීපී ජයසුන්දර මහත්තයාට කිව්වේ මම නෙමෙයි, විමල් වීරවංශ මහත්තයා තමයි කිව්වේ. පීපී ජයසුන්දර කිව්වේ අපි නෙමෙයි ආර්ථික ඝාතකයා කියලා. ඒ නිසා පැහැදිලිවම ඒවා අපිට අදාළ නැත. අපේම කලිසන අගේට අදගෙන උගේ වගේ යනවා. දැන් ඒකයි කරන්නේ. දැන් අපි හදපු කර්මාන්තශාලා දැන් අපිට මතකයි කොරණ රිජිඩ් කර්මාන්තශාලාව ගැන කතා කරද්දී මෙතන හිටපු රෝහිත අබේගුණවර්ධන මහත්තයා දැන් ටයර් එක අනිත් පැත්තෙන් එනවද කියලා ඇහුවා. පොඩි ටයර් එකක් ගෙනල්ලා අපිට පෙන්නුවා. අනේ මට ආරංචි හෙටානිත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විරුද්ධ කරන්න දරලා. බොහොම හොඳයි, බොහොම හොඳයි, බොහොම හොඳයි. අපි සතුටුයි අපි කරනවා. අපිට ගිය අවුරුද්ද කොවිඩ් ප්‍රශ්න ආවේ නැත්නම් සහරන් ප්‍රහණ ආවේ නැත්නම් ගිය අවුරුද්ද ජනවාරි විරුද්ධ කරන්න දරු ව්‍යාපෘතිය. ඒ නිසා පැහැදිලිව අපි මේ වගේ දැවැන්ත කර්මාන්තකරණයකට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තියෙනවා. අර සභාපතිතුමනි, කොවිඩ් 19 ප්‍රශ්නය ආවේ අපේ ආණ්ඩුව ආවට පස්සේ. එයා කියනවා කොවිඩ් ආවේ නැත්නම් මීට වඩා වැඩ කරනවලු. මං අහන්න කැමතියි ගෙදර හදපු බඩුද ගැහුවේ නැත්නම් වෙන මොනව හරිද කියලා. දැන් මේ කර්මාන්ත ඇමතිතුමාද කතා කරලා නැත්නම් ප්‍රතිපිලිමද විසරදද කතා කරේ? මේ කර්මාන්ත ඇමතිද නැත්නම් ප්‍රතිවිසරද ජාත්‍යන්තර කුමන්ත්‍රණ මහාචාර්යද කතා කරන්නේ? මේ වැදගත් විදිහට තමන්ගේ අමාත්‍යංශ කරන කරාද වැදගත් විදිහට කතා කරන්නද? You sub people liking the news.